සුබ දවසක් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් නිරායිස් YouTube channel එකට පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන උතුරු ක්‍රමයට යාපනයේ හදන පොල් සම්බෝලේ රසටම හදාගන්න විදිහ. මේක ටිකක් වෙනස් ක්‍රමයක්. ඔයාලට බත් කන්න, ඉඳිආප්ප කන්න, පාන් කන්න උනත් ගන්න පුළුවන්. ඉතින් ඉක්මනටම බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මේ වගේ pan එකක් අඩු ගින්දරේ ලිපේ තියලා තියෙනවා. පොල් තෙල් මේස හැඳි එකක් දාගන්නවා මම ඒකට. තෙල් ටික රත් වෙනකොට වියලි මිරිස් කරල් 10ක් විතර දාගන්නවා. සැර අඩුවෙන් කන අය 8ක් දාගන්න. මිරිස් කරල් ටික යන්තම් තෙලේ බැද ගන්න ඕනේ. මිරිස් කරල් ටික මේ විදිහට බැදිලා සුවඳ වෙනකොට මම තෙල් එකෙන් අයින් කරලා වංගෙඩියට දාගන්නවා. දැන් මේකට ලුණු තේ හැඳි භාගයක් විතර දාලා මිරිස් කරල් ටික හොඳට කොටා ගන්න ඕනේ. වලගන්න පොල් වල ප්‍රමාණය අනුව ලුණු එකතු කරගන්න. වැඩිපුර පොල් ගන්නවා නම් ලුණු තේ හැඳි එකක් දාගන්න පුළුවන්. මිරිස් ටික කොටලා පැත්තකින් තියනවා. ඊට පස්සේ මම ආයෙත් අර තෙල් එකටම රතු ලුණු ගෙඩි 5ක් 6ක් එකතු කරගන්නවා. කපාගත්තු සුදු ලුණු බික් 3ක් එකතු කරගන්නවා. කරපිංචාකොළ 10ක් විතරත් එකතු කරගන්න. ඊට පස්සේ ඒ ටික ටිකක් තෙලේ බැද ගන්න ඕනේ. ඒ ටිකත් බැදුනට පස්සේ මම අයින් කරලා වංගෙඩියට දාගන්නවා. ඒ ටික දැම්ම කොටන්න ඕනේ නැහැ. ඒක මම පැත්තකින් තියනවා. ඊට පස්සේ මේ තෙල් එකට මම පොල් ටිකක් දාගන්නවා. ගාගත්තු පොල් එකෙන් අහුරු දෙක තුනක් දාගන්න. මම හොඳ ලොකු පොල් ගෙඩියක් ගාලා අරගෙන තියෙන්නේ. පොල් ටික තප්පර 30ක් විතර මේ තෙලේ බැද ගන්න ඕනේ. මතක් කරලා ගින්දර අඩු ගින්දරේ තියාගන්න. පොල් ටික බැදුනට පස්සේ ඒ ටික වෙනම බෝල් එකකට අයින් කරගන්න. මම දැන් ලුණු කරපිංචා ටික හොඳට කොටා ගන්නවා. මේ වෙලාවේදී මේකෙන් හොඳ සුවඳක් එනවා. ලියාගත්තු අමිරිස් කරල් 4ක් විතර එකතු කරගන්නවා. සැර අඩුවෙන් කන අය, ගැස්ට්‍රයිටිස් තියන අය මිරිස් අඩුවෙන් දාගෙන හදාගන්න. ඒ ටික හොඳට කොටලා ඉවර වුණාට පස්සේ මම බැදගත්තු පොල් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ගාගත්තු ඉතුරු පොල් ටිකත් ටික ටික දාලා හොඳට කොටා ගන්න ඕනේ. මේ බලන්නකෝ, පොල් ටිකත් ටික ටික දාලා මම මේ ටික හොඳට කොටා ගත්තා. වංගෙඩියට එකතු කරගන්න බැරි වුණ පොල් ටික මම මේ විදිහට බෝල් එකටම දාගත්තා. ඊට පස්සේ කොටාගත්තු සම්බෝලෙත් මේ බෝල් එකටම දාගන්නවා. දැන් මම මේකට සියඹලා බික් දෙකක යුෂ එකතු කරගන්න. වතුර මේස හැන්දකට දිය කරලා එකතු කරගන්න. සියඹලා ඇට අයින් කරගන්න. කැමති කෙනෙකුට මේකට දෙහි එකතු කරගන්නත් පුළුවන්. සියඹලා යුෂ එක උඩට මම සීනි තේ හැඳි භාගයක් විතර එකතු කරගන්නවා. ඉතින් හොඳ රසක් එනවා මේ විදිහට සීනි චුට්ටකුත් එකතු කරගත්තම. මේකට අපි දාගත්තු මිරිස් වලට බඩදැවිල්ල එන්නෙත් නැහැ. මම දැන් මේ ටික හොඳට අනාගත්තා. ඊට පස්සේ මේ විදිහට මම පීරිසයකට දාගත්ත බලන්න හොඳ ලස්සන පාටකට තියෙනවා. මේ ක්‍රමයට ඔයාලට හදලා බලන්න පුළුවන්. ඉතින් ඔයාගේ යාළුවොත් එක්කත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න පුළුවන්. කැමති අය පුළුවන් නම් Facebook එකෙත් වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම දීර්ඝායු වේවා.